මංගිතුව ඔගලංගෙක්ක ජපන් කෑමක් හදනවා කියලා. මකි රෝල්ස් හදන්න තමයි මං අද යන්නේ. චීන කෑම වගේම ජපන් කෑම ලංකාවේ ජනප්‍රිය නැති වුණාට අපේ කටේ රසට හදාගන්න පුළුවන් ජපන් කෑමක් හදන්න තමයි මං යන්නේ. මකි රෝල්ස් කියලා අපි කිව්වට මේකට මකි සුෂී කියලත් කියනවා. සුෂී කියලා කියපු ගමන් අපි හිතන්නේ අමු මාළුත් එක්ක කන කෑම කියලා. දැන් සුෂී කියලා කියන්නේ ජපන් හාල් වලින් උයාගත්ත බත් එකක් විනාකිරි සීනි ලුණු දාලා හොඳට රස කරගෙන ඒකත් එක්ක එක්කෝ අමු මාළු හරි තව මොනෝ හරි දේවල් බිත්තර එළවලු කියන්නේ පිපිඤ්ඤා වගේ දේවල් දාලා හදාගත්ත එකකට තමයි සුෂී කියලා කියන්නේ. දැන් මකේ සුෂී කියලා කියන්නේ ඒ වගේ හදාගත්ත බතකට මේ වගේ සීවිඩ් කොළයක් උඩට ඒ බත දාලා ඒක ඇතුළට තව දේවල් දාලා රෝල් කරලා කපාගෙන නිකන් රෝල් එකක් වගේ හදන එකකට තමයි මකි සුෂී කියලා කියන්නේ. දැන් සාෂිමි කියලා කියලා තිබුණොත් එතන තියෙන්නේ අමු මාළු විතරමයි. අමු මාළු හීනියට කපලා අමු මාළු ඉස්සෝ ඒ වගේ සීෆුඩ් ජාති අමුවෙන්ම ඒ කියන්නේ අල්ලපු ගමන් හරීම නැව් මාළු අලුත් මාළු හීනියට කපලා ඒ වගේ මාළු විතරක් තියෙන ප්ලේට් එක කෑම වලට තමයි සාෂිමි කියලා කියන්නේ. එතකොට බත් නැහැ ඒකේ මාළු විතරයි තියෙන්නේ. දැන් අපි බත උයලා තියෙන්නේ බත හදාගෙන තියෙන්නේ මේකට අවශ්‍ය විදියට. දැන් මේ මකි රෝල්ස් හදන්න මෙනි මේ වගේ මැට් එකක් ඕනේ. මේ වගේ මැට් එකක් ඊළඟට මේ වගේ සීවීඩ් ෆිලින් එකට මොනවා හරි. එන්න මම පෙන්නන්න ඔයගලන්ට මේ බත් ටික. මම ටූනා ටිකක් අරන් තියනවා. මයනීස් එක ඒක මම හදා ගන්නවා. තව කියුකම්බර් ජපනිස් කියුකම්බර් හීනියට කපාගෙන තියෙනවා. ඊළඟට බිත්තර ටිකක් ආම්ලට් එකක් හදාගෙන තියෙනවා මැදට දාන්නේ. ඒ ಜಾති තුනෙන් තමයි මම හදාගන්න යන්නේ. දැන් මේක මේ වගේ මැට් එකක් ඕනේ වෙනවා මේක රෝල් කරගන්න. මේක තමයි සීවීඩ් ෂීට් එක. ඒකේ ඔයගලන්ට පේනවද මෙහෙම ඉරි ඉරි ගහලා තියෙනවා. මම ඒ ඉරි වලින් පොඩ්ඩක් කරලා මේක අපි කඩාගමු. දැන් මේක මැට් එක උඩින් තියාගෙන ඉස්සර වෙලාම වතුර ටිකක් ගන්න ළඟට අත පොඩ්ඩක් තෙමාගෙන තමයි මේ බත් අරගෙන මේකේ තුනියට මේ බත් ටික මෙහෙම තියන්න ඕනේ. මේ පැත්තෙන් පොඩ්ඩක් ඉඩ තියෙන්න ඕන. ගොඩක් නෙමේ තුනියට තමයි මේ බත් ටික මෙහෙම තියෙනකොට මේකට බත් ටික ඇලෙනවා. ගොඩක් උඩට දාන්න එපා. මේ වගේ ඇලෙනවා නම් ටක් ගාලා අත තෙමා ගන්න ආයේ වතුර ටිකකින්. මේ වගේ මෙතන චුට්ටක් ඉඩ තියන්න, අඟල් භාගයක් විතර ඉඩ තියා ගන්න. දැන් අපි බත් ටික ඔක්කොම දාගත්තා. තව චුට්ටක් මේ වගේ ෂීට් එකට ඔක්කොම බත් ටික දාගෙන තියෙන්නේ. ඊළඟට අපි දාන්න ඕන ජාති දාන්න පුළුවන්. අපි ඉස්සර වෙලාම දාමු මේ වගේ බිත්තර දානවා නම් දැන් අපි හැමතිස්සෙම කරන්නේ මේ ෂීට් එක තමයි අපි නවන්නේ මෙහෙම. මෙහෙම තද කරලා මෙහෙම ෂීට් එක තමයි ගෙනියන්නේ.
මෙහෙම තද කරලා ආයි මේක චුට්ටක් මෙහෙම මේ මැට් එකින්ම තමයි මේක මෙහෙම කරලා ඊට පස්සේ මෙහෙම අදින්න ඕනේ. ඊට පස්සේ ආයි මෙහෙම රෝල් එක හැදුවට පස්සේ මෙහෙම පොඩ්ඩක් මේව කරලා මෙහෙම පොඩ්ඩක් මෙහෙම ටයිට් කරගන්න මේ වගේ. දැන් අපි මේක මෙහෙම තියලා අපි ගමු කටින් බෝඩ් එක අරගෙන කොහොමද මේක කපන්නේ කියලා අපි බලමුකෝ. දැන් ඊළඟට මේ රෝල් එක අපි තියලා අපි මේ වගේ හොඳට කැපෙන පිහියක් වෙන්න ඕනේ. මෙහෙම කපා ගන්න මේ වගේ. හොඳට කැපෙන පිහියක් වෙන්න ඕනේ. අපි මේ වගේ එකක මෙහෙම තියමු. දැන් බිත්තර දාපු හතරක් හදාගත්තා. ඊළඟට අපි අනිත් ඒවා හදමු. අපිට කතුරෙන් කපා ගන්නත් පුළුවන්. එතකොට ඒක ලස්සනට කැපෙනවා. අර කලින් වගේම මේක තියාගත්තා. ඊට පස්සේ අපි මේ වගේ බත් ටිකක් දාගත්තා. අත තෙමා ගත්තා. අත තෙමාගෙන හොඳට මේක තුනී කරනවා. හොඳට තුනී වෙන්න ඕනේ. ගොඩාක් බත් දැම්මොත් අපිට නවා ගන්න බැරි වෙනවා. රෝල් කරගන්න බැරි වෙනවා. ජපන් අය වගේම නම් මට බැරුව ඇති. නමුත් ඉතින් මම අපි ඉඳලා හිටලා මේ වගේ කනවා. අපි හරි ආසයි ජපන් කෑම කන්න. මේ වගේ ඇලෙන හැමතිස්සෙම අත තෙමා ගන්න වතුර ටිකකින් හොඳට තුනී වෙන්න. ඊට පස්සේ මේ වගේ පිපිඤ්ඤ කෑල්ලක් අපි තියාගමු. පොඩි කෑල්ලක් මදි වගේනේ. මේ වගේ අරගෙන මේ පේනත් මේ මැට් එකෙන් අපි නවන්නේ. මේ වගේ මැට් එකෙන් නවන්නේ. ඊට පස්සේ ආයි මැට් එක උස්සලා ආයි ඊට පස්සේ ආපහු මෙහෙම කළා. මෙහෙම ඊට පස්සේ මෙහෙම තද කළා චුට්ටක් මෙහෙම අදින්න. ඊපස්සේ හරි. දැන් රෝල් එක වගේ ආවා. දැන් අපිට තියෙන්නේ කපා ගන්න. අපි එජස් කපා ගමු හරියට. අර තික්නස් එකටම අපි කපා ගමු. හොඳට කැපෙන පිහියක් වෙනවා. මේක නම් හොඳට කැපෙනවා. මේ සයිස් එකට අනිත් එකත් කපා ගමු.
මෙතන පිපිඤ්ඤා දාපු එක. ඊළඟට අපි හදාගමු තුනවලි. මේ වගේ තුන ටිකක් අරගෙන සාමාන්‍යයෙන් ටිකක් පොඩි කරගෙන ඊට පස්සේ මේනිස් ටිකක් දාලා මේ වගේ මේනිස් ටිකක් දාලා ගන්න පුළුවන්. හැබැයි මම නම් ආසයි මේකට ගම්මිරිස් ටිකක් දාන්න. ගම්මිරිස් ටිකක් දාලා කහරි ඊළඟට අපි තව කොලයක් අරගෙන මේ කොළ ලංකාවේ ගන්න තියෙන මම ලංකාවෙන් තමයි ගත්තේ. මං කලින් වගේම බත් දැම්මා. අපේ බත් වගේ නෙවෙයි මේ. මේක අලවපු ගමන් මේක ඇලෙන සුළු ගතියක් තියෙන නිසා මේ හාල් වල ටක් ගාලා අතේ ඇලෙනවා. ඒකයි අපි වතුර භාජනයක් තියාගෙන ඉන්න ඕනේ හැමතිස්සෙම. තියලා වතුර ගාගෙන මේක හොඳට තුනී කරගන්න ඕනේ. මේ බත් ටික ගුලි ගුලි තියෙන්න බෑ. මෙහිම ඇලෙන හින්දා තමයි ඒකලන්ට චොප්ස්ටික් වලින් කන්න පුළුවන්. දැන් ජපන් කෑම කනකොට චොප්ස්ටික් වලින් කන්නත් පුළුවන් වෙන්න ඕනේ. ආයත තෙමගමු. ඊට පස්සේ අපි හදාගත්ත චූන ෆිලින්ග මේක තමයි රසම. මං හරි ආසයි. අපි ජපන් කෑම කන දවසට මම ඉදවයි මේක හදා ගන්නවමයි. මේකට තමයි වැඩියෙන් ආස. අපි මේක හරි රසයි. ඊට පස්සේ අර කලින් වගේම මේ මැට් එක පාවිච්චි කරලා තමයි අපි මේක ඔතා ගන්න. මේක ටික පරිස්සමෙන් කපන්න ඕන. මොකද මේ වතුර වගේනේ තුන එක. මේ වගේ තමයි එන්නේ. මේ බලන්න අපි හදාගත්ත මකී රෝල්ස්. දැන් ඒක කන්න අපි සෝයා සෝස් ටිකක් මේ වගේ එකකට දාලා දැන් ඕගලන් දන්නවනේ චොප්ස්ටික් එකකින් කන විදිය. දැන් චොප්ස්ටික් එක ගත්තම මෙහෙම තියලා එක සමානව මෙහෙම ගන්න ඕනේ. මෙහෙම ගත්තම මේකේ මෙහෙම ඩිප් කරලා කන්න පුළුවන්. හරි රසයි එක. නිකම්ම නිකන් සෝයා සෝස් තියෙන්නේ. ඒක සෝයා සෝස් එකේ දාගත්තම හරිම රසයි. ඕකලුනොත් මං හිතන්නේ අදලා බැලුවොත් හොඳයි. දැන් මේ වගේ දෙයක් හදනකොට තව මොන හරි කරාගේ චිකන් හරි ඒ වගේ මං ඒවත් ඉස්සරහට කරන්න. ඒ වගේ එකක් හදාගත්තම බත් ගොඩක් කැවෙන්නේ නැහැ. මේකෙන් හතර පහක් කනකොටම බඩ පිරෙනවා. ඒවා ඒ වගේ චිකන් ඩිෂ් එකක් එක්ක මේ වගේ
රෝල් හතරක් පහක් කනකොටම බඩ පිරිලා එතකොට අපිට රෑකට වගේ හරි හොඳයි. වැඩිය බත් කෑවෙන්නේත් නැහැ. අනිත් එක මේ චොප්ස්ටික් එකෙන් කනවා නේද හැමතිස්සෙම මෙහෙම මෙහෙම පොඩ්ඩනේ බත් එන්නේ. දැන් කප් එකකට අරන් බත් කනකොට පොඩ්ඩ පොඩ්ඩ ගොඩක් සැරයක් කනකොට හරි ඉක්මනට බඩ පිරෙනවා. චයිනිස් කනකොටත් ඒ වගේ. මං හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. මං හැමතිස්සෙම කියන්නේ ගෙදර හදන විදියට, මේක රෙස්ටරන්ට් එකේ හරි ජපානේ හරි හදන විදිය නෙමෙයි. මම ඕගලන්ට පෙන්නුවේ ජපානේ කෑම කොහොමද ලංකාවේ අපි ලේසියෙන් හදාගන්නේ කියලා. එහෙනම් ඕගලනුත් මේක හදලා රස බලන්න. මං අනෝම්මා.